දෝගලන්ට අදත් කාණු සිඩියෝ විතින් ආපෝ ගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ Lexus UX එක ගැන. එතකොට මේ වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා අපේ channel එක subscribe කරන්න, notification bell icon එක click කරලා notification on කරගන්න. Lexus කියලා කියන්නේ Toyota කියන වාහන සමාගමේ luxury car brand එක. ඒ වගේම ජපානයේ තියෙන ලුකුම premium car නිෂ්පාදනය කරන සමාගම බවට පත් වෙන්නේ Lexus සමාගම. මුල්වරටම 1989 සෙප්තැම්බර් 1 වෙනිදා තමයි මුල්වරටම ලිදැක්කුවේ. ඒ වගේම ජපානයේ තියෙන ග්ලෝබල් මාකට්ස් වලින් රෑන්ක් එක 10 වෙනි ස්ථානයට මෙයා අරගෙන තියෙනවා. Lexus UX එක සබ් කම්පැක්ට් ලක්ෂි ක්‍රාස්ඕවර් SUV එකක් විදිහට තමයි හඳුන්වන්නේ. මුල්වරටම 2018 මාර්තු මාසේ තමයි ලිදැක්කුවේ. Lexus වල තියෙන පුංචිම SUV එක තමයි UX කියලා කියන්නේ. ඒ වගේම UX කියන එකේ තේරුම තමයි Urban Explorer කියන එක. මේක කම්පිටර්ස් වලට ඇති වෙන්නේ Volvo XC40, Audi Q3, Mercedes GLA, BMW X2. මේ වානේ ඩිසයින් එක ගැන කතා කරද්දී ඇත්තටම මේක දැක ගමන්ම ගොඩක්ම හිතෙන ඩිසයින් එකක් තියෙනවා. සමහරු මේ ඩිසයින් එකට ගොඩක් කැමති, සමහරු මේකට අකමැති. ඒ වගේම සාමාන්‍යයෙන් මේක ලස්සන ලයිට්ස්, ඒ වගේම ගොඩක් ලස්සන ෂේප්ස් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම බොඩි එකේ ගොඩක් ක්‍රීසස් වගේම ලයින්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක Lexus ලාගේ ගොඩක්ම ප්‍රසිද්ධ ස්පින්ඩෝ grill එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා එක එක versions අතර මාරු වෙද්දී මේ grill එකේ design එක මාරු වෙනවා. ඉන්ටීරියර් එකට එද්දී ඉන්ටීරියර් design එක ගොඩක්ම cool, ඒ වගේම modern design එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජර්මන් වාහනත් එක කම්පෙයාර් කරද්දී X2 එක, Q3 එක, GLA එකත් එක බලද්දී සාමාන්‍යයෙන් ගොඩක් හොඳ exciting looking design එකක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම මේකේ material quality එකත් ගොඩක්ම හොඳයි. ඒ වගේම මේ හැමදේම වගේ driver oriented කියලා design කරලා තියෙනවා. ඒ කියන්නේ හැමදේම driver ට angle ලා තියෙන්නේ. ඒක ඒ වගේම මේකේ තියෙන layout එකත් ගොඩක් හොඳයි. buttons එහෙම ඔක්කොම අවශ්‍ය විදිහට category කරලා මේගොල්ලෝ distribute කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ cabin space උත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වාහනේ infotainment system එක ගැන කතා කරද්දී, හැබැයි මේක infotainment system එක නම් මේ වාහනේ තියෙන ගොඩක් ලොකු disappointment එකක්. ඒක ගොඩක්ම ලොකු weak point එකක්. ඒක හොඳ infotainment system එකක් නෙමෙයි. menus එහෙම ගොඩක්ම complex. ඒ වගේම අපිට මේක input කරන්න දෙන touch screen එකකින් නෙමෙයි, පල්ලෙහා තියෙන අපේ laptop වල තියෙන වගේ mouse input method එකකින්. ඒ mouse එක ගොඩක්ම sensitive. ඒ වගේම මේක menus අතරේ එහා මෙහා යනවා අපිට හිතා ගන්නත් බැරි වෙන විදිහට. ඒ වගේම මේක satellite navigation ගන්න පුළුවන්. satellite navigation හොඳයි. නමුත් ලංකාවට support කරන්නේ නැහැ. ඒ වගේම screen එක resolution හොඳයි. loading time උත් සාමාන්‍යයෙන් හොඳයි. මේ පාර මේක තියෙන digital drive display ගැන කතා කරද්දී ඒක එච්චරම detail ඒ වගේම customizable නැහැ. සාමාන්‍යයෙන් audio එකක් එක බලද්දී නමුත් සාමාන්‍යයෙන් ගොඩක් හොඳ clear design එකක් තියෙනවා. ඒ වගේම පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් ලේසි. ඒ වගේම ඔයාලට ගොඩක් හොඳ colorful heads up display එකක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක පිටිපස් සීට්ස් වලට එද්දී මේක පිටිපස් සීට්ස් වල සාමාන්‍ය leg room head room හොඳයි. නමුත් සාමාන්‍යයෙන් ඔයා 6 ft වගේ උස කෙනෙක් නම් ගොඩක් උස කෙනෙක් නම් ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක sheets ගොඩක් comfortable. නමුත් 3 දෙනෙක් ගෙනියන්න බෑ. මොකද සාමාන්‍යයෙන් මේ බොඩි එක එච්චර වයිඩ් නැති හින්දා. ඒ වගේම තමයි මේ වාහනේ පිටිපස්සේ charging ports බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ boot එකට එද්දී සාමාන්‍යයෙන් මේක තමයි මේගොල්ලේ class එකේ තියෙන වාහනලේ පොඩිම boot capacity එකක් තියෙන වාහනේ. ලීටර් 614ක් වගේ තියෙන. ඒ වගේම මේකේ තියෙන shape එකත් එච්චරම හොඳ නැහැ. ඒ වගේම තමයි boot එක ටිකක් විතර උසයි. ඒක හින්දා ඔයාට බඩු ටික උස්සලා තමයි අතුරට දාන්න වෙන්නේ. ඒ වගේම boot එකේ power outlet එකක්, electric tailgate එකක්, ඒ වගේම 64 speed rear sheets බලා ගන්නත් පුළුවන්. මේ වාහනේ ෆීචර්ස් ගැන කතා කරද්දී මේකට ඔටෝමැටික් ක්‍රූස් කන්ට්‍රෝල් සිස්ටම් එකක් ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔය කන්ස්ටන්ට් ස්පීඩ් එකක් තිබ්බට පස්සේ මෙයා ඉබේටම ස්ටියරින් වීල් එක ස්පීඩ් එක ඉබේටම ඇඩ්ජස්ට් කර ගන්නවා. 18-inch alloy wheels, electric heated front sport sheets, 360° cameras and sensors, ඒ වගේම ලෙදර් ඉන්ටීරියර් එකක් ඔයාලට මේකේ ගන්න පුළුවන්. මේ වාහනේ එන්ජින් ගැන කතා කරද්දී මේකට තියෙන 2 ලීටර් පෙට්‍රල් එන්ජින් එකක්, ඉලෙක්ට්‍රික් මෝටර් එකක් එක්ක තියෙන හෝස් පවර් 185ක බලයක් තමයි නිපදවන්න පුළුවන්. බිංදු ඉඳන් සීටන තප්පර 8.5ක වගේ තමයි ගත වෙන්නේ. ඒ වගේම අපිට ඒක ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් ස්ටෑන්ඩඩ් වෙන ඕවිල් ඩ්‍රයිව් ඔප්ෂනල් ගන්න පුළුවන්. ටොප් ස්පීඩ් එක පැයට මයිල් 110ක් වගේ තියෙන්නේ. ඒ වගේම CVT ගියර් බොක්ස් එකක් තමයි තියෙන්නේ. ඩ්‍රයිවිං ගැන කතා කරද්දී මේක ඉලෙක්ට්‍රික් මෝටර් එකට දැම්මොත් ගොඩක්ම ස්මූත්. ඒ වගේම ක්වයට් ඩ්‍රයිව් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. සස්පෙන්ෂන් එක ගොඩක්ම ස්මූත්, ස්ටීරින් වීල් එක ගොඩක්ම ලයිට්, ඒ වගේම ගියර් බොක්ස් එකත් සාමාන්‍යයෙන් හොඳයි. ඊට පස්සේ බ්‍රේක්ස් උත් හොඳයි. සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් වල බ්‍රේක්ස් එහෙම එච්චරම හොඳ නැහැ. නමුත් මේ කායකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකේ ස්පෝර්ට් SUV එකකින්ද visibility එක එච්චරම හොඳ නැහැ.
ඒවගේම මේ වාහනේ ඔය ඔප්ෂනල් ගෙවලා පාකින් සෙන්සර්ස් ඒ වගේම කැමරා එක අනිවාර්යෙන් ගන්න ඕනේ නැත්නම් පාක් කරන්න අමාරුයි. ඒ වගේම තමයි හයි ස්පීඩ් වලින් යද්දි ගොඩක්ම ප්ලෑන්ටඩ්. ඒ වගේම පොඩ්ඩක් විතර ටයර් රෝල් එකක් එනවා. ඒ අර සාමාන්‍යයෙන් නොයිස් එක ගොඩක් අඩුයි. ඒ වගේම තමයි එන්ජින්ස් ටිකක් විතර නොයිසි. ඔයා සාමාන්‍ය එකපාරටම ඇක්සලරේට් කරද්දි ඒ වගේම කෝනර්සලින් යද්දි සාමාන්‍යයෙන් හොඳට හැන්ඩල් කරනවා. නමුත් ස්පෝර්ට් කාර් එකක් කියන ෆීලිං එක අපිට දැනෙන්නේ නැහැ. ඔය දේවල් තමයි අලුත්ම Lexus UX එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. මේ වාහනය ගැන වගේ මේ වීඩියෝ එක ගැන මොනවද කියලා මතකද පල්ලාගේ මේ සෙක්ෂන් එකෙන් දාන්න. වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්න. කවුරු සිද විතින් අප මම A.T.N.Saubhagya අද අප කරන ගොඩක් ස්තුතියි. ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු.